ම රක්ෂකුමර ාතික පචාචත්‍රවාතිී ොන්ටසේ ජාතික සංවිධදායක අද දන්නා අපි පක්ෂේ අද මේ මාධ්‍ය ප්‍රකා මාත්‍ය හමුව තියන්නේ අපි දන්නවායිඒ දවසේ ජනාජිපතිවරයා පාර්මේෙන්තු වාරවසාන කරලා අප දැක්කා රාජාසන කතාව කරනවා රාජාසන කතාව ඇවුන හම එක සවන්දුන්නාමමුතිින් අපිට හිතනවා අපි පේ රටේ ජනාජිපතිවරයාද ඒ රාසන කතාව කරේහිනක අපි දැක්කා බොහොම පහැදිලිවම ඒ රාජාසන කතාව කුමක් ඉල්ලක්ක කරගන, කුමක් සඳහද මොකක් වැඩපරි කියනක බොහම පැදිලි. මොද සම්පූර්යම රාජාසන කතාව ඉල්ක්ක කරගන තියන්නේ. ඉදිරි මැතිවරණය සහ ජනාජපතිවරණය කියනක බොහොම පැදිලි. නිසා අපි ඒ රාජාසන කතාවත් ඒවගේ මජනාජපතිවරයා පහු දවසල පිදක්ක මජන කෝටි ගානක් විදං කරලා නැවස සරයක් අ මේරට නිසුන්ගේ ඉඩං අයිතිය බානවයි කියලා දවන්ට උද්ග උත්සවයත් තිබුණ තිමින්නනමේ කරණ සම්බන්ධෙන්. අපි අපේ පක්ෂයේ මතයමොකක්ද කියනකමරටේ මහජනතාවට ප්‍රකාශ කරන්න තමය හදන්නේ. අප පලනි කකාරන විදියට ගත්තොත්. අපිදක්ක ගිය සෞන්ද ජනාජපතිවරයක් ප්‍රානත්තිෙන් ඉඩං හමත්‍ය අන්ශය. මන දමුල්ල ප්‍රදේශයේ රටේ මිනිස්සුන්ට ඉඩම් අයිතිය ඉ ඉඩම් ඔප්පු ලබාදීමේ ජාතික උත්සවය පැවතුනා අපි ජනාධිපතිවරයට පළමුුව මතත්ටරලා තිනවා ඔබතුමා අගමතිවරයා ඉන්න කාලේ දෙදස් පහලවේ අපි දැක්කා මේ රටේ මොද අපේ පක්ෂය පහරට වතුකංකල් ්‍යාරය කම්කර ව්‍යාපර ඇත්ත අපේ ඒ වතුවල ජීවත්වෙන්න මිනිස්සු සමඟ පක්ෂක සබන්ධාවයන අපි සමිතිනවා එනිසා මේ කාරණාව සම්බන්ධෙන් අපි දිගින් දිගටම පෙනීහිටිය එනිසා අපි බතින්දි මතක් කරනවා ජනාධිපතිවරයා අගමැතිවරයා ඉන්න කාලේ දෙදස් පහළ වසරේ මේ වගේම උඩට ගෙහිල්ල උත්සවඇත්ති වෙලලා වතුකම්කරුවන්ට මේ උඩරට සහ පහරට වෙන වතුකම් කරුවන්ගේ. ඉඩම්වයිතිය ලබාජනවා කියලලා බොහොම උත්සව ඇත්තිබුණනා. හැබැයි කනගාටුවට කරුණ ඒ කිව්ව වගේම තා පොන්දු විච්චවේ පොරොන්දුව තාමත් පොරොන්දුවක් විදියටට තාම මේ මහපොළවෙ තිෙනවා තාම මෙරටේ වතුකම්කරුවන්ට උඩරට සහ පහරට වතුකම්කරුවන්ට. තමන්ට අයිති පර්චස්තහය නිවාසයිතිය මේ වෙන කල්ල බිලනෑ. නිසා එතන බල පරපත කාරණාවත්යෙනවා අමකද මෙරටේ වතුකම් කරවා කියන්නේ. මේරටට ඩොලගේන්ඩ් ලොකු දායකත්වයක් දෙේන මෙරටේ අපනෑ නාදායම. ඩි කරන්න ොක දයකත්වයක් ලබා දෙන්න පිරිසත් තමයිමට පහතරට වතුකම්කරවා උට වතුකම් කරවා නිසා අපි ආන්ඩුව නියෝජනය කරන ඒ උඩට දෙමළ ජනතාව නියෝජනය කරන ඒ නායකෙන්ටත් කිෙනවා ඕගොල්ලෝ ජනාතිපතිවරග හන්ඩ අර දෙදස් පහල ව අගමතිවරය ඉන්න කාලෙ පොන්දු විච්ච ඒ වතුකම්කරුවන්ගේ ඉඩම්වයිතිය ලබා දෙන්නේ අවදාද කියනෙක. මොකද තාමත් ඒක පොරොන්දුවක් විතරයි අපිහිතනවා. දාඒ දෙදහස් පහලේ වතුකම්ගොරවට වෙච්ච පොරොන්දුව ඒ උසව තිබිල කෙරච පොන්ද වගේද. මේයේ ප්‍රධීපු ඉඩංගල උපපුල බාදීමේ පොන්දුවත් කියෙනක. අපික්කයි දහස් පහලවෙත් ඔය විදියටටමඒම ටික පෙරිසකට ගැනල්ලා සංකේතාත්මක විදියට දුන්නා. හැබැයි දෙදහස් පහලුවෙන් පස්සේ ඒ වැඩේ මේ වෙනකං ඇනෙට ලතින්නේ. නිසා අපි මේ නැවතසරයක් මතක් කරනවා මොකදයටගිය දෙයක් අමතක කලා වි්‍යශිවිදයක්. මේ රටේ ඒ රටේ අපනෑ නාර්ථිකයට ලොකු දායකත්වයක් දෙන. ඒ වතුකම්කරුවට අයිති ඒ පර්චස්තහයේ ඉඩම්වයිතියත් වහම ලබා දෙෙන්න්න කියෙනෙක මොකද ඒකත් ඔයා කාරටම උස්සව ඇති බිලා ඒ ිනිසුන්ට පොරොන්දු විච දෙයක් විිනිසා අපි ජනාජපතිවරයට කියනවා. වහාම මේ අගමතිවරය දි ල පොන්දු විච්ච මේ ප්‍රජස් ඉඩම්න් අයිති ලබාදන වැඩ පිුටත් දන්ඩ කියෙක පොදපි දන්නවා. පෞ්ගේ කාලේ නතිපතිවරයා ඒ ජනාාජපරරි වැරයාට ඊලග මැතිවරන ලක් කරන තමයි අපි දන්වා මේ ක්‍රියාත්මක කන වැඩසටන් ප්‍රියාත්මකරන්න ොදා ප්‍රියක්ක ජනාධපතිවරයා අස්වසුමදීල ලක්ෂ ගණනකට මිනිස්සු ගෙන්න්න ගඩ බැලවා ඒක හදිගීනෑ දැන් අපිට හිතනවා මිනිස්සුන්ට ඉඩම් ඔප්පු සහ ඉඩම් ඔප කල්ලා.මිනිසු ගෙන්න්න හැන වැඩ පිළි වෙලද ඇත්තම මේ ඇත්තටම මිනිසුන්ට තිවිචමේ සත්්භාවීක වැද ගෙනක අපට පැිලිනෑ මොකද. අපි දැක්කා මේක ඒ දෙදස් පහලවේ. වතුකම්කරුවන්ට වෙච්ච ොන්දුවත් ඉටු නොක තමයි නැවත සරයක් මේ පැත්තේ මේ කාරණාවට අතගහලතින්නේ නිසා අපි මතක් කරනවා ඔය උත්සවේට කලිතිීබපු කලියෙන් අර වෙච්ච දෙදස් පහළවේ පොරොන්දුව ස්ෂ්ට කරලා දෙට පුළුවන්නම් අපේ රටේ ොළ රාදායම ගෙනන ඒ කම්කරුවන්ට ලොකුත්ව සිල්ලක්කයි ොද එමිුස ොක ප්‍රස නි මිනි සු දර් ප ස ු විද න ි සුන් ම ේ කයක් ග ඩ දියන්න න ෝහම පත්තුකර මිනිසුන්ට ත්වසුම ජනස විය ඒවගේ සමුෘදධය ඒ වගේ අවස රජයෙන් ලබන සහනා දරවා තන්බෙන්න්නේ න මකද නිසුන්ට ඉඩම් අයිතිය නැති නිසා ඒමිනිසුන්ට ගෙට නොම්බරයක් නෑ තිිනිසා ඒ ග්‍රම සේක. රජ ආතනවල ලියා පදිිචයක්ක් නෑ නිසා අපි වහම පක්ෂයක් විදියටට අපේ පක්ෂය වට ඒක රාසිිරාතිනවා කම්කරු සංගම් ඉති එනිසා අපි මේක මතක්කරල සිටනවා මේ කාරණාව පිළිබඳව අවධානයමු කරන්න කෙනෙක. අනිත්තක දෙවනිි කාරණාවතමයි අපි දැක්කයිඒ ජනාපතිවරගේ රාජාසන කතාවත් ඒ රාජාසන කතාවත් එතුමා බොව පැහැදිලි එතුමා අතනදිත් යෝජනා කරේ මේ රටේ අර එලබෙන මැතිවරන ලක් කරන වැඩසට අහනක් මක් මේටේ නිස්පා නාර්ථක කොරනට දරගන්නෙෙන වැඩ පිල අපි දක්කන අපි දක් ජනාාජපතිවරයා මිනිසුන්ට එක පැත්තකින් තැබුල්ලට ෙල්ලා යිඩංගෝපු දෙන වයි කියලා පොරොන්දුවෙනවා තව පත්කින් අසව පොන්දවුවෙනවා තව පැත්තතිෙන් අපි දක් ජාධපතිවරයා හල් කිල විස්සත්ත ොහෙල් දෙනවයි කියලා එලබෙන උත්ස්සව සමට ඒම පොන්දුවකුත් දෙන අප දක් දසන කතාාවවිදිී හරද එතවට අපි ජනාාජපතිවරයන් ගහනවා. ඒ රජාසන කතවිදි කෝ මේරටේ ව්‍යාපාරිකයා මෙරටේ කර්මාන්තකරවා ඇදරට නිස්පාධනනාආර්ථිකයට දක්න ගොවවිියයට මොනවද දෙන රජපත්තින් ගේෙන යෝජන මොනවද ගෙන බොහම පැහදිලුව කිීවෙන අපිදන්නවා දැන් පවගගේ කාල රටේ කුෂිර්මාන්තය ොකු වර්බ දයක හනදීලා අපි ක් නේ කැ කිලුව රුපියල් ැ සීමාවට කියිය. කොට අද ල්ල ප්‍ර් තිනවා ිතරයේ ප්‍රශ්නයයක්තිේවා. තකොන මේවා මේ රට තුළ නි්පාදනය කරන්න මෙරට එන්න ගොවියටට මෙරට එන්න සත්වකර්මාන්තයේ දි පිරිස්වලට මොනවද බැංකූහරහෝ රජයපැත්තයෙන් දෙන සහනාධරය කියනක බොහොම පැදිි කිරීමක් සිද්ධකරේනය රජාසන කතා විදිී. ො අපි මේ පිබඳ පුුණුපුනාේ මධ්‍යහමුවනසා. අප ළුවන් ැන් හ කලතින ම රටේ ෙද්දී ර්මාන් ලක්සදක සන ප්‍රමාණයක් වහලයිකි කියල නහා සංක අධිපාර්ට ේන්ද නි ේදනය කරල තිනවා. එතකට රටේ පෂිකර්මය පෞගේ කාලේ වෙච්ච ඒ කාල ගුණක විපරය අසත් එක්ක විනාස වෙලාතිෙනවා. තට මේ ය යලි නහිිට න්න හොම න ජනත ති රයාගේ රාජසන කතාාවවිදිී අපි දැක්කන අපි තන්න්නේ රජාසන කතාව කියන සම්පූර්ණීමම දේශපාලන කතාවක් කියනක අපි දැක්කා අනිර්කාරණාව තමයි. දැන් මේ අස්සේ ජනාධිපතිවරය ඇයි පාර්ලිමේන්තු සැසිවාරේ කල්දි බිගෙනකත් අපට බරපතල කාරණාවක්. හො අපි හිතනවා ජනාජපතිවරයා මේ පාර්ිමේතු සැසිවවාර කල් දෙපි ප අපි න්නවා පාර්ලිමේතු ඇතිෙනවා විධ කමිටුුවර්ග රජ්‍යගිනු රක සභාව ඇතකට පොදු කාරක සභාව මෙවාගේ කමිටු තියෙනවා මේ කමිටුවල බරපතල ගනයේ දෂණහා වංචා මේ මොහොතේ ඒවා සාකච්ඡාවට හන්තිෙනවා. ඒව සම්බන්ධයෙන් ඒ කමිටුවල්් රැස්කල අධර් පාර්ශව කැඳවල ඒව ඒ විින්දිිතියන්ගෙන් ඒවට ඒව අදහස් ගන්නවා ඒවැන් ඒ සාකිවීමසනවා. එතකොට පි දක්කයි සෞඛ්‍ය ප්‍රන්ස්ේ තකොට ර පෝරනණ ප්‍රශන එතකො ස ංකා ක්‍රකට් එක සම්බන්ධයෙන් ඇ තොා ගල්ලඟුරු සබඳ මේ වගේ බරපතල කාරණාටිකක් මේ පහුගේ කාල පාර්ලිමේන්තිය කෝප් කමිටු හර මේවා කතා කර නොේ ඒවට අවසාන සීදුව දෙදට ති ොතේ මොට ඒ ඒ කරුණු කාරණ. පයෝග කරග නෑ ෙකට නී ළුව ාර්ලිමේතු ේ ාර්ලිමේතු න්තිවරුට පාලිමේතු නීපතිව විනාාජිපතිවරයටට පුුවන් නීතිපතිහරා නීතිය ක්‍රියත්ම කරන්න මේවා සමහරක් කාරණාවලද සමහරක් සිද්ධි වලදි. අවසාන තින්දුව දෙන්න තිබිච වෙලාවක තමයි ජනාජිපතිවරයා වාරවසානකර ාර්ලිමේන්තුවේ. ති අපිට බොහම බරපතල කාරා දැන් වාරවසාන කරලා. බරපතල කාරණාව නැවතසරයක් කර හිටපු හෝප් කමිටුවේ සභාපතිවරය අමද නැවතත් මේක ඉන්ඳවන්නේ ඇැද ඒ වගේ බරපතල කාරණනාටිකත් තිනවාති මෙන්ට මේ නිසාද මේ පාර්ලිමේතු ආරවසාන කරයකින්නෙක අපි මේරටේ මහජනතාව දැගැනීම සඳප ජනාාපතිවරෙන් හනවා. එතකොට අනෙත් කාරණාව තමයි අපි දන්නවා මේරටේ මේ මොහොත වෙද්දි අද දවසෙත් පාර්ලිමේන්තුව තුළත් මේරටේ සමාජය තුළත් බොහම අතබහට ලක්විච්ච කාරණාවත්තමයි මාර්ගස්ථ ආරක්ෂණ පනත අපි දෙක්කා මේනත පාර්ලිමේන්තුයේ සම්මත කරගත්තා ආකාරය පාර්ලිමේතුේ ඇති ලොකු කාලගෝට්ටයක් ඇති කරලා ඇත්තර පනත සාකච්ඡාවට ගන්න කලින් මේ සම්බන්ධයෙන් මහජනතාව තුළවත් මහජනතාවගින්වත් අහස් ලබගත්තින. එතවන නටේ මාර්ගස්ත. ක්‍රමවේදයට අනුගත වෙලා වැඩ කරන ව්‍යාපාරිකයන්ගෙන් තරුණපජාවගින්. එතකට මේරටේ ආගමිකනායකින්ින් කාගෙන්වත් අදහස් විමසන්නේ නැතුවතමයි මේ අනීතික පනත පාර්ලිමේන්තුෝට ගෙනාවේ. අපි දන්නවා මේ පනත පාර්ලිමිේන්තුට පළමුුවර ගෙනාපුහම. මේ සබන්ධයෙන් සේෂ්ටාධිකරනයට විත පාර්ශව ගියා. එතකට ෂටාධි කරණය මේක සම්බන්ධවෙෙන් මේ පනත සම්බන්ධයෙන් තිීන යම්කි කාරණා සම්බන්ධය සංශෝධනගේට මේ ගේෙන්්ඩ පයි කියල බොම පැහැදිලිව තීන්ඩුවක් දීල තිබ්බ මෙහෙම තීන්දුවක් දීල තිබි චෙලාව තමයි මේ පනත පාර්ලිමේන්තුවේ අනීතික සම්මත කරගත්තේ. අපි දන්නවාසාමාන්‍යෙන් සේෂ්ටාධිකරණය යම් ීති යම්කි නියෝගයක් දෙනවනං. ඒ නියෝගය ක්‍රියාත්ම කරන්න පාර්ලිමේන්තු බැඳිල සිටින්නවා ඇදඒ බොහම පැදිි අපේ ආ්ඩුමවස්ථා වෙතිනවා. සේෂ්ාධ කරන යම්කි නෝගයක් ති නව ඒ ක්‍රියාත්මරන පාර්ලිමෙන්තු බැඳදිටි න තනාකර බැදිී සිටි නොනී. එනිසා අපි දන්න අපි මීට කලිනුත් කිව්වා මේ අසං කරන කලින්ිනොත් පාර්ලිමේන්තු ඒ කතානායකවරයට මේ සේෂ්ඨාජිකරණය දීපු. ඒ නීති ක්‍රියාත්මක කරන්න ඔබතුමා බැදිී සිට් නොය කියන එක. එනිසා දැන් මේ පනත නීතියක් විදිට මේ මෝස සම්මත වෙලාතියෙනවා. නි දැක් අපි කියන්නේ අපි දක්කා අද පර්ලිමේන්තුයදී මෙනටේ අධිකරන ඇමතිවරයා බොහොම පැහැදිලිව පිළිගත්තා මේ පනතේ යම්කි අඩුවාඩුම්තිරනයකිි අපි ජන්න මේ පනතේ මේ දෙදස් සි අතර අංක නමය දරන මාරකස්ථ ආරක්ෂණ පනතේ අපි දැක්කායි පනතේ බොම ඒ අංක දහතුන අංක දාසේ අංක දහනමය කියන්න කරුණුවල යම්කිසි. බරපතල කාරණනාටිකත්තිනවා අපි මේවා සංචෝධනය වෙන්න ඕනේ කෙතමයි. අපි පුුණුපුුණා මේ මාධ්‍යහරාසා රජයට දැනුන්දීම මක්කරේ. ති අද ඒක බෝම පැහැදිලියවම අධිකරන ඇමතිවරයා පාර්ලිමේන්තුවය පිළිගත්තා මේ පනතේ අඩු පාඩුකම් වැරදිී නොයයි ගිෙනෙක්. එනිසා අපි දැන් මේරටේ විපක්ෂනායක ඇතුළ මෙට විපක්ෂණනයෝජන කරන මන්ත්‍රීවරුන්ට පක්ෂනායකන්ට සිලු දෙනාටම කෙනවා දැ මේ පනතක් විදියටට පාර්ලිමේන්තුව සම්මත වෙලා තිෙනවා හැබැයි. මේකට සංශෝධන ගේන්්ඩ පුළුවන්. ඇද නිසා අපගේර පාලිමේන්තියෝ සියල්දනා එකතුලා මේ අනීතිකවගෙනාපු පනතට වහාම සංශෝධන ගේෙන්න්ඩ ොකද මේ අපි අහනවා දැ අප රටේ ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන්. මේ රටේ මිනිස්සුන්ගේ භාෂනයේ නිදහස ජීවත්වීමේ නිදහස මේ හරද අරන මිනිසුන්ගේ මානව යිතිවාාසික මිනිසුන්ගේ සෞඛ්‍ය මිනිති මේ සියල්ලම කරක්ෂා කල තින්න උත්තර තර ආ්ඩුකම ්‍යවස්ථාවවෙන්නේ. තට මේ ආන්ඩුකම ව්‍යවස්ථාවං නීතියක් විදියට කැටුම්පත් කරලා තියන මේ භාෂනය නිදහසක් මේ පාර්ලිමේතු හර අනපලත් ගැනල්ලාවා මේවට බරපතල විදියට මේට නීති ගෙන නෙවනක්. එතට මේට මිනිසුන්ගේ නිදාහසකෝ. ඇතු මේට නිසුන්ගේ භාෂනයේ නිදහසකෝ මේ ආණ්ුකම වස්ථාවං අප අණ්ඩුකමවස්ථාවං මේවා අපිට ආරක්ෂ කල දිට මේ නීති පනවල දදිනවා මේ නීතිග. මේ මේ උල්ලඟගය කරන්නන්නේ මේ නීතිම උල්ලඟනය වෙනයි කියලා ගරු ශේෂ්ාතිකරය නියෝකයක්තුන් නම් පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුව සසා කතානායකරල දැනගන්න ඕන. මේවා ක්‍රියාත්මක නොකට ඉන්න මේ අනීතික දේවල් තොටයි උසාාව නියෝග ක්‍රියාත්ම කරන්න. තොකට මේ සම්පූර්යෙන්ම පයිංගහල තියෙන්නේ මේ රටේ උත්තීතයි කියන්න ශේෂ්ාති කරනයට. ගරු අධිරන නියෝගොල්ට තමයි මේ පාර්ලිමේන්තුව සම්පූර්මේ ඒවා ගණගන්න ද දිල් නිසාත් කොට රට නීතිය සම්බන්ධයසා අධිරණය ස පාර්ලිමේතු අතර යම් කිසි ග ගට්ටනයක් ඇතිවෙනවානනි. දොට මේරටේ මිනිස්සු මොකක්ත පිළිගන්න. දට අධිකරණය කියන්න දේ පාර්ලිමේන්තු පිලිගන්න නත්තන් ඇතට මේරටේ සාමාන්‍ය පුරවැස්්‍යයන්ට මොකද දෙෙන ආදර්ශය . න ට ත්ත ගන න්න නීතිහ දන ැනට මෙරට ත ේාෝ මේ ාත්ම න පැදි න මේ ර ිනිසු ීති ්‍ර ා න ට ීතිය පිග න් නි. න් එනිසා බේ බරපතල කාරනාවක් එනිසා අපි ගන්න මේක නිවැරදි කරන්න. මේ හම නි ර රන්න ළුවන් අපි අධිරන තිවරයටට පක්ෂනායකින්ට විපක්ෂනාය ඇතුළම සසිල්දනාාටම කියන්න. හම මේ මාර්ගස්ථ ආරක්ෂණ පනත සම්බන්ධයෙන්. වහම අලුතෙන් සංශෝධනක කළ ගැසට කරන්ට. අු සංශෝධන මේ තියන මේ ංශෝධන අයින් කරලා මහජන පීඩා කාරි ංශෝධන තිනවා භාෂ නි දහසේ ල්ලන්න්න ම රණා තිවා මේවා සම්පූර්යම සංශෝධන කරලා නවතසර ගැසට කරන්න්න මේ ගැට කරන්නට පුුවන් එනිසා මේකට . ක්‍රියාත්ම කරන්න ගෙනෙක මයි අපි මේ පක්ෂයක්ක් විදියට මෙට වවිල් ක්‍රාකාරරිකයෝ විදියට මෙට හඩක්න මනිස්සුදිට. අපි ඔය පාලිමෙන්තුව නියෝජනය කන සිරුව පක්ෂනායකගේ මේ හොත ඉල්ල සිින්නේි. එසා ින් සුළුවට ලහු කොර කර කන්න දෙ එපා මේරටේ නීතිය සහධකරණය සහ පාර්ලිමේන්තුව සම්බන්ධයෙන්. ගැටලුවට මර දෙන කාරනාවක් නි වහම මේකට නීතිය ක්‍රිය මේ සංශෝදධ වලට ගැට එක කියෙනලා ඩෙසට්ට එක සංශෝධන කරන්නට කෙනෙ ල්ලීම තමයි අපිරන්න මොද අපිට බොහම පැහදිලියි මේ මොහොතේ මේ වගේවා හදිසය ගෙනා පේවනේ මේ හදිසි අනපනත් ගෙනාවේ. මොකද සම්පූර්ම අපි කියන්න මේ ැතිවරණ ඉලක්ක කරගන්න ජනාජපති දෙරයක් කරන්න මේ රටේ මේ මිනිස්සුන්ගේ විපක්ෂයේ මේ පොඩි පක්ෂවල මිනිසුන්ගේ හන්ඩ. හලා ලාල පට්ිකරදාලා හන්ට තමයි මේ පනත් ගෙනාව ේ මේ හදිසය ගෙන හම මේ අඩු පාඩු තිෙනවාම. රට නේ නීතිත් අනපනතා ගෙනකට රටේ මහජනතාවට බලපන විදිරකග එකට මේවා බලපාන ඒ පිරිස් සමග සාකච්ඡා කල්ලා ඒව සම්බන්ධෙන් ඉන්න විදවතුන් සමග සාකච්ඡා කල්ලා නීතිබේදීන් සමඟ නීති සංගම් සමග මේ සිියලු දෙෙනනගේම දහස්සරගන්න මේ සමප කරගන්න ඕනනි ඒ කිසි දෙයක් නෑ. ට ඕන දිහට මන්ට ඒකාදසිපති ගමනක් අන්නඩ පුළුවන් දිියට සම්පූර්ණයම ගෙනල්ල තින්න අනපනත් ඉති හදිසිීත කගෙනා මේවැක් ගැටලු තියෙනවා අපට තියන මේ මේ වගේ කරාදිද අපිජන්නා තාමත් සේස්ථාධිකරණය හර තාම ගෙනටදිවා තස්ත පතිදස්තවාදී පනත එතකට මාධ්‍ය නයාමනය කිරීමේ අර විකාශන පනත මේවත් ඉස්සරහට එන්ඩ තිෙනවා ඇද එතකොට මේ සියල්ලමගේන්නේ. අර ආණ්ඩුක මේ වස්ථාවෙන් මිනිස්සුන්ගේ භාෂන අයිතිය සම්පර්යම කඩාබිලදාන්න ගෙන බරපතල සැකය අපි තුළ තිෙනවා. ඒ නිසා අපි අවසාන වසිම් මෙරටේ ඒඋත් පාර්ලිමින්තුන්න සසිරුතනාගේ මිල්ලීම කරන්නේ වහම මේකට සංශෝධනගේෙන වැඩපිළිවෙලගෙනල්ල මේක මහජන පීඩා කාරීවිදියට මෙමරටේ තරුණයන්ට රටේ ව්‍යාපාරකයන්ට මෙරටේ. යම් කිසි මේ සමාජ මාධ්‍යය හහා යම් කිසි ව්‍යාපාර කරන එතකොට අපි දන්නවා YouTubeු චනල් කරන මෙරටේ මාධ්‍යවේදීන් දින මාධ්‍ය ආයතන තියෙනවා YouTubeු එක හර අපි දන්නවා විශාල වශයෙන් ඩොලර්ගේන පිරිස්සින්නවා මේ සියල්ලටම මේ හහා වැටබැඳීමත් තමයි සිද්ධ වෙන්නේ වහම මේක නිවැරදි කරන්න මේක මොකද අපි දන්නවා අද අලුත් ලෝකයේ මිනිස්සුන්ට තාක්ෂණය කියන එක අවශ්‍යයි. ඇ මේ පනති සම් ර්ම උල්ලඟගනය කල්ල තින්නේ මේ ටේ මිනිසුන්ගේ තාක්ෂණ අයිතිය තමයි සම්පර්මේ උල්ලගනය කරල දිනේ තින් ජනාජිපතිවරයා පළුපුලා කියෙනවා රට තාක්ෂණයක වශයෙන්යි ඔල්ට ඩිජල් ඔලට වගේ ඒ ක් ම පැත්ති ජාජපතිවරයා පහ ල යි ෙක් දක් ජා පපතිවර පක් . මේ සමාජ මාධ්‍ය ආරක්ෂා කරගණ්ඩ ජනාධපතිවරයා සම්පූර්මකට පෙස් බුක් ින්ස්ටගෑම් වගේ ආරක්ෂා කරන ජනාතිපතිවරයා පෙනීහිටිය ද එෙම පෙනීහිටපු නාාධපතිවරයත්තමයි. මේ මේ විදිට මේ අන පනත් ගෙන අපි කියෙනවා සම්පූර්ම මේ කැනේ ඒකාධිපතිවක් විදිරට නාාතිපතිවරයාගේ නීති ක්‍රියාත්මක ජනාතිපතිවරය ගැන අන පනත් ක්‍රාත්ම කර පින්න පාර්ලිමේන්තු පැදදි සිි ි මේ පනතේ මේ පනත න්‍යාමනය කරන්න. ඩුම වස් ායක ස භාවන් තමයි මේක සාමාජකය පත් කරන්නේ තිවා අපිගිමකෝ දැන් මේ පනත මේ තියන බරපතල කාරනා තමයි දැන් මේකට කොමිෂන් සභාව පිට වවාහම කොමිෂන් සභාව සාමාජිකය ඔපත් කරන්නේ ආණ්ඩුකම ්‍යවස්ථාදායගක සභාව. අපිීතමකො යම්කිසි වෙ ආණ්ඩුකම ්‍යවස්ථාදායක සභාව සාමාජිකියෝ ඒ ජනාධිපතිවරයා නම් කරන ඒ සාමාජිකයන්ට අකමැතිවුණොත් ජනාජිපතිවරයට බලයතිවා ඒ සාමාජකයපත් කරන්න. සම්පූර්ණම මේත් සම්පූර්ණෙන්ම දේශපාලනන ඕන එපාකම් මත දේශපාලනය පක්ෂ එතකොට දේශපාලනය විරුද්ධවාදීන් මේරට සිවිල් ක්‍රියාකාරිකින් සමාජමාධ්‍ය ක්‍රයාාකාරිකින් දඩයම් කරන්න ගේන තවත් මරා උගුලක් තමයි මේක. දැ මේ ගොල්ලෝ මේකට මවා වුුණේ මේ කාන්තාවන්ට වෙන හිරිියර එතකොට ලමයින්ට වෙන හිරිහර. මේ තයි ගොල්ලො උලුප ලතිබේ මේ නිසා තමයි මෙචතර ප්‍රමාණයක් ගියවුරුද්දේ ලිංගික අදත් එෙට මොල්ට ුන ලයි මේ ප්‍රමාණයක් අපහරණයට ලක්ුණා. මේව තමයි මේගොල්ලෝ දඩමී මකරගත්තේ. අපි කියෙනවා මේවට අප අපි මේ සමාජමාධ්‍යය න්‍යාමණය කරන්න එහෙම. විරදන මේ ි කියන්න මේවා නියමනේ තු අදට ැලපනවිදිට මේ හරාාවෙන වංචා දූෂණ සහ ක්‍රමිතාඒ ඒ දේවල් දීනවා. මේවා සම්බධ නියමණයවශ්‍ය අපි දන්න පහගකල් ලො මාර්ගතකන පේස්බුක් හර මාර්ගත ක්‍රමේ හර අපි දක්න අපි උග කාල පිහිටිය ඔන්ලයින් නය දෙන ක්‍රමියක්. එහර මහජනතාව ඔත්ට පීඩට පත්ති නෝගල. අපිට තින පනත්ේ පනතේ එහෙමඒ ඔන්ලයින් හර නයදන පිරිස්. හ යාමනය කරන අල්ලන්න කියන ්‍රමේද මේක අපිට එහෙම පැහදිලිවනේ අපි දක්කද බිමිතන්ගේ සමාජ මාධ්‍ය හරහ අපි දන්නවනේ ය බොහමයක් ජක්ක නේ බෙහෙත්ව වර්ගවිකුණන්නු ආයුවේ බෙත්තුිකුන්නවා විීද බඩු විකුණනවා තට පරිභෝගිකෝ විදිටඒ බඩු අරගනය ගොලො රවටෙනවා අපි ජන්නවා ඒ ඇඩ ඩේස් මන් දාලා ඒගොල්ල ඒ කුණන්න බාන්් න ෙක්ත් එෙන්නේ. ඇි න්න මේ ොත ද වි ෙත්වර්ගවිකුන්න්නවා ඇය විධ ආයුේද ේ තක ිංගි උත්තේජන වැඩිරන බෙත්තුවකුන්වා අද තකට මේ එතකොට දිය වැඩියාවගේ ලට මේ බෙත් වර්ගවිකුන්වා. මහරක්කයි බෝම ඒ දාාන අයුේද පාර්ත්මේන්තුේ අනුවැැතිය දනයි කියලා ඉතින් ඒ ඒ දේවල් එතකට ඒ වාහර මිනිස්සු ලොකුුණ වැටීමට ලක්කරනවා. අදේ මනිසුේ ෙහෙත් පීල සංකූලතා ඇති වෙලා තියෙනවා. ඇතකොට මෙන්න මේ වගේ යැන මංකන නිාමනය වෙන්න ඕන කාරණ මේක තිබුණා. ඇ එතොට ඒ න්‍යාමනය වෙන්න ඕන කාරණ කිසිසේත්ම නියාමනය වෙලා නෑ. ඇ අපි දන්න ඒ බෙත් බීල ිනිස්වදක්සු සංකුල ත නිස්සේ ල් කිය ලි ැ්යි. ිනිසුට ද ව කියන්නන්නේ. කොට ඒ දේවල් එන්න ඒවතම මේ නියාමනේ වෙන්න ඕන්නේ. මිනිසු පාරිබෝගීකර වටනේ අ ාල අෞෂ්‍යධසාාවේ එතකට ප්‍රමතිීන් තොර එර බොරු ඒවා විකුලනවා මිනිසන්ගේ මුදල් ගන්නවා ො මිනිසු ේ ඩටිස් පන්ට ඇකලයි බඩු ෝඩරන ඒ දක්හම් ෙද ඒ කරියස විසකින් ආහම ඕඩරන්න බාන්ඩනවවෙන්නේ. තොකොට මෙන්න වංචාහා දේ න්‍යාමනය කරන්න ඕනේවා. මේවා කිසිේත්ම නියාමණය නොකර. සම්පූර්යම මේක නියාමණය කරන්න දැක්ව මේ රටේ මේ ගෙන යන්න හිටුවක්කාරි වැඩපිළේවලවල් විවේචනය කරන එකොට අපිදක්කණ මේ රට වංචා දෂන පිදක්න මහපරිමාන ය ැට සිදුවීම පවතින මහරිමාන වචා පිදක්කන ඔයි බාල බෙත් ගෙනාපු වර්තමාන ඔය හිටපු කෙහෙලිය රමුක්ල ඇතිවරයා බෙහෙත් ගැනල්ල ඒ ෙහෙත් සබන්ධයෙන් දිවිිච් ොහොමයක් කරුණු අපි. එියට දැම් මේ මාධ්‍යහා සමාජ මාධ්‍යහරනි තොට මේ මාධ්‍යහා සමාජමාධ්‍ය මේක නොතිපුුණානං මේ රටේ මහජනතාව තාම බොන්නේ බාලබිහෙත් බාලබිහිෙත් දෙේ ඒ වස අපි යක්ක්න ගරු අධිකරණය කී නොේවා වස තකට මේ සමාජ මාධ්‍ය තිබිච්ච නිසා තමයි. අපිට මේව සම්බන්ධය මහජනතාව දනුවත් කරලා අදාළ පාර්ශයෝ දනුවත් කරළ සමාජය පුරා යම් කිසි මතයක් ඇති කරන්න පුළුව අගුුණේ මේ දෂිත යැට විරුද්ධව තව මේ. අපි දන්නවා ලොකු විසර දෙයක් මේ හිතුවක්කාරී මේ ගමන් යන මේ අවර්තමාන ආණ්ඩුවට. එනිසා මේ සම්පූර්යම මේ අහිිකරණඩ යන්නේ මෙරටේ භාෂනය ස ආණඩුගම වස්ථාවෙන් වූ. ආරක්ෂා කරලදිපු භාෂනය නිදහස එනිසා මේකට අපි සම්පූර්යෙන් විරුද්ධයි, මේ පනතහරා මේ න් Onlineයින් පනතහරා නි්‍යාමනය වෙච්ච වෙඩ ඕන අත්‍යවශ්‍ය කාරණා පැත්තකින් කියලා තමන්ට හිත. එට එකගත්තින මට රජනයයක් තින පිරිස් ඉලක් කරගන තමට තරජනයක්තින දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන ඉලක්ක කරගන හදපු පනතක් කිය බොහොම පැහැදිලීක හදිසිය ලහිලයේගෙනාපුනිසා තමයි මේ අඩු පාඩු තියෙන්නේ. එනිසා අපි බොහම පැහදිලියෝම ඉල්ලා සිට්නම මේේ ඔය සියලුම වික්ෂ පක්ෂනා කරන්ට පර්මේතු කන ස නෝජනයන සිියෝධනාට මේ පනත හැකික්මනින් සංශෝදධි ක ෙසත් කරනකි කිය.